ලෝකවාර්තා පොතට එහෙම නැත්නම් ජිනස් ලෝකවාර්තා පොතට යන්න ප්‍රධානම හේතුව වුණේ මේ 3rd generation එක. පෙචරෝ එකට ගොඩාක් නම් දාලා තියෙනවා. ආදරයට මන්ද මේකේ ලොකු විශේෂත්වයක් තියෙනවා 2nd generation එකට වඩා. මෙන්න මෙතෙන් ආපුවාම පේනවා ඇති කලින් එකේ කලින් වාහනේ මෙන්න මෙතන ඉන්ටර්කූලර් කියලා කියන්නේ මෙතන ස්කූප් හෙඩ් එකක් තිබුණා. හැබැයි මේකේ ඒක ලැබෙන්නේ නැහැ. කමෙන්ට් සෙක්ෂන් එකේ කෙනෙක් අහලා තිබා මොකද්ද මේ ජීටි කෑන් එකක් කියලා කියන්නේ අද. මේක ඇතුළට යන්න කියලා එක්ක මට මෙතනින් යන්න වෙනවද මෙතනින් යන්න වෙනවද කියලා නෑ එහෙම නැහැ මෙන්න මෙතන තියෙනවා ජැක් එකක් ඒක අල්ලලා ඔන්න ඔහම මෙහෙම නවන්න පුළුවන් අපිට ඔන්න ඔහම රෙක් ලයින් කරගන්න පුළුවන් ඔන්න ඔහම එදා 1981දී ලෝකයට හඳුන්වා දෙනවා පෙජරෝ කියලා ෆුල් සයිස් SUV එකක් ලක්ෂරි SUV එකක්. ඒකේ 1981 ඉඳලා 2021 වෙනකන් ඇවිල්ලා අවුරුදු 40ක් පුරාවට යුනිට් 133ක් අලෙවි කරලා අවසන් වෙලා යනවා. ඩිස්කන්ටිනියු වෙලා යනවා. ඉතින් එහෙම යන ගමනේදී මේකේ ප්‍රස් ජෙනරේෂන් එක එනවා 1981 ඉඳලා 2000 වෙනකන්. ඇත්තටම 1999 වෙනකන් එනවා JDM එක. එතකොට 1999 තමයි ජපාන් මාකට් එකට මොන්ටෙරෝ එක පළවෙනියටම එන්නේ. ඊට පස්සේ 2006 වෙනකම් මේක කන්ටිනියු වෙනවා. එක්ස්පෝර්ට් වර්ෂන් එක එතකොට 2000 රිලීස් කරලා 2006 වෙනකම් එනවා. මේ මම කතා කරන්නේ 3rd generation එක ගැන. ජෙනරේෂන් හතරක් එනවනේ මම කියපු විදිහට. පළවෙනි ජෙනරේෂන් එක 1981 ඉඳලා 1990 වෙනකම් එනවා. ඊට පස්සේ 91 ඉඳලා 99 වෙනකම් 2nd generation එක එනවා. මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වගේම 3rd එක එනවා. මෙන්න මේ පිටිපස්සේ තියෙන අපේ හේෂාන් කියලා මගේ මිත්‍රයගේ වාහනයක්. මේක 3rd generation එක විදිහට 2006 වෙනකම් එනවා. 2006 ඉඳලා 2021 වෙනකම් ෆේසස් තුනක් එනවා. ඒ ෆේසස් තුන ඇවිල්ලා අවසන් වෙලා ගිහින් තියෙනවා. මම ඒ ෆේසස් තුන ගැනම ඉදිරියේ වීඩියෝ දානවා රැඳිලා ඉන්න. 1981 දී මේ වාහනේ එද්දි ගොඩාක් ලොකු ජනප්‍රියත්වයක් මේ වාහනේට ආවා. මොකද 1990 වගේ වෙද්දි 2nd generation එක රිලීස් වෙද්දි ලෝකේ ලොකු ඩිමාන්ඩ් එකක් තිබුණා ෆුල් සයිස් ලක්ෂරි SUV වලට. ඉතින් ඒකේ ගොඩාක්ම නම ජයග්‍රහණය කරගෙන හිටියේ ලෑන්ඩ් රෝවර්ලා. ඒගොල්ලන්ගේ ලක්ෂරි වගේම ගොඩක් ගාණත් වැඩි. ඉතින් අන්න ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන පුළුවන් වුණා Mitsubishi එකට ගොඩක් affordable, comfort තියෙන capable වාහනයක් නිර්මාණය කරන්න. අන්න ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තු Mitsubishi එක එතකොට මාකට් එකේ ගොඩක් උඩට එනවා. 1991 ඉඳලා 2000 වගේ වෙනකම්. මේ විදිහට big size SUV, කියන්නේ ලක්ෂරි SUV වලට තිබ්බ ඩිමාන්ඩ් එක 2000න් පස්සේ වගේ අඩු වෙලා ගියා. ගොඩක් මිනිස්සු කැමති වෙන පටන් ගත්තා urban SUV. එහෙම නැත්නම් crossovers වලට. මේ crossovers ජනප්‍රිය වෙනවත් එක්කම මොකද රීඩිසයින් කරන්න වාහනයක් ලොකු මුදලක් ඇවැයනවා. ඒ හින්දා Mitsubishi එක ගොඩක් ඒකට සල්ලි වියදම් කරන්නේ නැතුව crossover පැත්තට බර වුණා. මේ full size SUV එකට දෙන මේ priority එක අඩු වෙලා ගියා. මොකද ඒකට ඉන්න මාකට් එක අඩු නිසා. ඒ නිසාවෙන් මේකේ 4th generation එකෙන් පස්සේ මේක අතනම discontinue වෙලා යන තත්ත්වයටම පත් වුණා. මොකද ඒකට වියදම් කරන එකත් අපරාධ වුණා. ඒ වගේම ඒකට තියෙන ඩිමාන්ඩ් එකත් අඩු වීම නිසා. ඉතින් කොහොම හරි 3rd generation එක කියන මෙන්න මේ පිටිපස්සේ ඉන්න එකේන 1999 ජපාන් මාකට් එකට ඇවිල්ලා 2006 වෙනකන් තිබුණා. ඊට පස්සේ එක්ස්පෝර්ට් වර්ෂන් එක 2000 ඉඳලා 2006 වෙනකන් ආවා. මේකේ ෆේසස් දෙකක් ආවා. මේ තියෙන්නේ දෙවැනි ෆේස් එක. එහෙම නැත්නම් ෆේස් ලිෆ්ට් කියලා කියන්නේ මෙන්න මේකට. මීට කලින් ආව තව මූණක්. ඒක ගැන රිව් එකක් මම ළඟදිම දාන්න. එතකොට මේ ෆේස් ලිෆ්ට් එක 2003 2006 වගේ කාලයේ එන්නේ. ගොඩක් ලොකු වෙනස්කම් අතරම ෆේස් ලිෆ්ට් වල නැහැ. මේ වාහනේ මට අද රිව් එකට දෙන්නේ හේෂාන් කියලා මගේ මිත්‍රෙක්.
ඉබ්බාගම ප්‍රදේශයේ ඉන්නේ. අපි දැන් අද ඇවිල්ලා තියෙනෙත් මේ ඉබ්බාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ පිටිපස්සේ පේන වතලේගොඩ වැවද්දරට. හරි ලස්සන දර්ශන වගයක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතන මේ රිවියු එක කරනවා. රැඳිලා ඉන්න මාත් එක්ක ආයිබෝන් කියලා සිරු දෙනාම පිළිගන්නවා. Mitsubishi Pejero, එහෙම නැත්නම් Mitsubishi Montero, එහෙමත් නැත්නම් Mitsubishi Shogun කියන වාහනේ. එදා 1981 යෙද්දී මම මතකයි කලින් වීඩියෝ එකේදී second generation එකේදී කිව්වා මේ Montero කියන්නේ මොකද්ද, Shogun කියන්නේ මොකද්ද සහ Pejero කියන්නේ මොකද්ද කියන එක. අතරම Pejero කියලා කියන්නේ ටෙස්ට් ඔෆ් වයිල්ඩ් සහ බියුටි කියන දෙක එකතු කරපු නම තමයි ඔය Pejero කියලා තියෙන්නේ. ඕකේ අර නරක වචනයක් ආපු හින්දා export version වලට විශේෂයෙන්ම Spanish speaking countries වලට යවන්න බැරි හින්දා තමයි Shogun කියන නම අඳුරනවා දුන්නේ. මේ විදිහට නම් කීපයකින් ආපු මේ Montero එක මම කීප විතර ජෙනරේෂන් හතරක් ආවානේ. මේකේ විශේෂයක් තියෙනවා මේ third generation එක ගැන. මොකද මේ Montero කියන නම ලෝක වාර්තා පොතට, එහෙම නැත්නම් ජිනස් ලෝක වාර්තා පොතට යන්න ප්‍රධානම හේතුව උනේ මේ third generation එක. ලෝක වාර්තාවක් තියලා තියෙනවා Pejero එක, ඒ කියන්නේ 12 වතාවක් ඩකා පැරිස් ඩකා රැලි ජයග්‍රහණය කළා තියෙනවා. මේකේ විශේෂත්වය තියෙන්නේ 2001 ඉඳලා 2006 වෙනකම් මේක consecutively, ඒ කියන්නේ එක දිගටම පළවෙනි ස්ථානෙම දෙන්නලා තියෙනවා Montero එක, එහෙම නැත්නම් Pejero එක. එහෙම බලපුවාම 12 වතාවක් දිනපෙකින් අර අන්තිම අවුරුදු 6ම දිනුවේ, එහෙම නැත්නම් අවුරුදු 5ම දිනුවේ මේ Pejero එකෙන්. ඒතකොට මේ third generation එක, ඒකයි මේකේ විශේෂත්වය. මම second generation එක ගැන කියද්දි කිව්වා මතක ඇති ඔයාලට, 1991 ඉඳලා 2000 වෙනකම් second generation එක ඇවිල්ලා 1997 ඉඳලා 2000 වෙනකම් Mitsubishi Evolutions කියලා වාහනයක් ආවා. ඒ වාහනේ අතරම හැදුවේ මේ ඩකා රැලි වලට comply වෙන්න. ඒ කියන්නේ ඩකා රැලි එකේ තියෙනවා T2 කාණ්ඩය කියලා සහ T3 කියලා කාණ්ඩ දෙකක් තියෙනවා. මේ T2 කාණ්ඩය කියලා අදහස් කරන්නේ production vehicle. ඒ කියන්නේ මිනිස්සුන්ට පාවිච්චියට ගන්න වාහනම තමයි ගන්න චූටි චූටි වෙනස්කම් කළා. ඒ කියන්නේ තියෙන cage එක වෙනස් කරලා, seats වෙනස් කරලා, පොඩි පොඩි safety items, navigation system වගේ දානවා. නමුත් ඒක ඇත්තටම production vehicle එකම තමයි. හැබැයි මේ T3 කියන කාණ්ඩේ වෙන එකක් තියෙනවා. හැබැයි මේ දිනපු එක ආවේ ඇත්තටම T2. එතකොට ප්‍රොඩක්ෂන් වෙහිකල් එක. ඒකට comply වෙන්න තමයි එතකොට 1997 2000 evolution එක ආවේ. ඒකෙදි කරපු ලොකු වෙනසක් තමයි මේකේ පිටිපස්සට දැම්මා මේ independent suspension දාලා තියෙන්නේ. එතකොට ඒක 90 යමින් මෙන්න මේ ආපු third generation එක 1999 දී ඒකටත් ඒ වෙනස එහෙමම කරලා independent suspension දැම්මා. එතකොට second generation එකයි third generation එකයි කියන්නේ ගොඩාක් වෙනස්කම්, අතිවිශාල වෙනස්කම් ප්‍රමාණයක් කරපු වාහනයක් කියලා කියන්න පුළුවන්. හැබැයි 4th generation එකට යද්දී ඒක ගොඩාක් ලොකුවට වෙනස්කම් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ආපු 3rd generation එක එතකොට අනිවාර්යයෙන්ම විශේෂයි. JDM එක කියලා තියෙනවා, export කියලා තියෙනවා. මේ වාහනේ මේ පිටිපස්සේ තියෙනක V76 කියන එක. ඕකේ V කියලා අදහස් කරන්නේ Pejero, Montero, Shogun කියන එක. ඔයාලට ඕගොල්ලන්ගේ මේ chassis number එක හරි එහෙම නැත්නම් Japanese model එකේ නම් තියෙන chassis number එක බැලුවා නම් හොඳට බැලුවොත් පේනවා ඒ code එක. මේකේ V76 කියලා පේනවා. එතකොට මම කියපු විදිහට 70 කාණ්ඩයේ එන්නේ 5 door එකට. ඊට පස්සේ මේකේ 6 කියලා ආව නම් එන්නේ 3 door model එකට. ඒ වගේ මේකේ අර මේ 3 6 8 ආදී වශයෙන් දෙවනි ඉලක්කම වෙනස් වෙනවා. කියන්නේ ඊට අදාළව එන්ජින් එක වෙනස් වෙනවා. දැන් මේක 76 කියන්නේ 6 ඩිනොයේට් කරන්නේ 2.8 ලීටර් තියෙන ඩීසල් එන්ජින් එක. ඔයගොල්ලෝ අලුතෙන් මේ වීඩියෝ බලනවා නම් මම MRJ, මේ MRJ Inspire channel එකට ඔයගොල්ලෝ අවිල්ල තියෙන්නේ. Facebook එකේ හරි Instagram එකේ හරි ඔයගොල්ලන් මාව MRJ Inspire කියලා search කරලා හොයාගන්න පුළුවන්. මේ වගේ vehicle reviews තව ඒවා ඕන නම් ඔයගොල්ලෝ YouTube එකේ හරි Google එකේ හරි MRJ Inspire කියලා ගහලා වාහනේ නම සර්ච් කරන්න එතකොට බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට MRJ Inspire කියලා Pejero කියලා ගැහුවනම් මේ වීඩියෝ සෙට් එකම ඔයගොල්ලන්ට ලිස්ට් වෙනවා, පහසුවෙන් බලා ගන්න පුළුවන්. MRJ Vids කියලා ගැහුවනම් ඒ ටික බලා ගන්න පුළුවන්. ඒ ආදි වශයෙන් මගේ channel එක ඇතුළට ගිහිල්ලා බලන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේකේ ඉතුරු වීඩියෝ series එකත් මම දාන හින්දා subscribe කරලා තියාගන්න. ඉතුරු වීඩියෝත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ලංකාවේ මිනිස්සු Pejero එකට ගොඩාක් නම් දාලා තියෙනවා. ආදරයට මන්දා නම් ගොඩක් තියෙනවා. පළවෙනි එකට කිව්වා පළත් සබ මොඩල් එක කියලා, දෙවෙනි එකට කිව්වා ඉන්ටර්කූල කියලා, දෙවෙනි එකේම ෆේස් ලිෆ්ට් එකට කිව්වා මේ මහත්ය මොඩල් කියලා. ඊට පස්සේ මේ 3rd generation එකටත් අත ඇරියේ නෑ, තව නමක් දාලා තියෙනවා. මේකට කියනවා ලයන් ෆේස් කියලා කියනවා. ඊට පස්සේ ධනපති මොඩල් එක කියලා කියනවා. ඊට පස්සේ තව මුදලාලි මොඩල් ආදි වශයෙන් තියෙනවා. මේක අර export version එක 2.8 එකට මේ ගොඩා මොඩල් කියලාත් කියනවා. මම ඒවා මෙතනින් පස්සේ කතා කරන්නේ නැහැ. මම කියන්නේ 3rd generation එකේ Montero එක කියලා. මෙන්න මේ වගේ පෙනුමක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ ඉස්සරහ පෙනුම දැක ගන්න පේනවා ඇති. ඒගොල්ලෝ එක කියනවා මේක white low stance එකක් තියෙන. ඒ කියන්නේ ගොඩක් පළල වැඩි වෙන්න මේ පහත් වෙන්න හදලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම මේකේ ලොකු විශේෂත්වයක් තියෙනවා 2nd generation එකට වඩා. මේකේ structure එක වෙනස් වෙලා තියෙනවා. Structure එක මේගොල්ලෝ දාලා තියෙන්නේ unibody structure එකක්. එහෙම නැත්නම් monocoque structure එකක් කියලා කියන්නේ unibody structure එකක්. එතකොට මේකේ වෙනස් වෙනවා මේකේ
ladder chassis එකයි ඊට පස්සේ body එකයි එකට කරලා හදලා තියෙන්නේ. එතකොට superior strength එකක් හම්බ වෙනවා කියනවා roll over. ඒ කියන්නේ accident එකක් වගේ වෙලා පෙරලෙන්න එහෙම ගත්තොත් ලොකු strength එකක් තියෙනවා මේ වාහනෙට. ඒ වගේම off road යද්දී recovery වෙලාවට එහෙම මේක අපිට ඇදලා එහෙම ගන්න උනොත් එහෙම අර strength එක වැඩි නිසා මේ chassis එකට වෙන බලපෑම අඩුයි. මේක අර මේ mono body එහෙම නැත්නම් uni body නිසා. ඒ හින්දා එතන ලොකු වෙනස්කමක් වෙලා තියෙනවා second generation එකට වඩා මේ uni body design එක විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ වගේම මෙන්න මෙතෙන් දාපුවාම පේනවා ඇති කලින් එකේ කලින් වාහනේ මෙන්න මෙතන intercooler කියලා කියන්නේ මෙතන අර scoop head එකක් තිබුණා. හැබැයි මේකේ ඒක ලැබෙන්නේ නැහැ. මේකේ intercooler එකට අදාළ හුලං ගන්න මේකේ මේ grill එක ඇතුළේම තමයි ගන්න. ඒක විශේෂත්වයක්. center wheel model එක එහෙම නැත්නම් 4th generation එකේදී මෙන්න මේ තියෙන stance එක. මෙන්න මෙතන අර wide stance එකක් මම කියවන අර lion face කියන පෙනුම එන්න හේතු වෙලා තියෙනවා. මෙන්න මේ wheel lock එක පටන් ගන්නවා මේ හරිය ඉඳලා මේ. මෙන්න මේ තියෙන shadow line එකෙන් මේගොල්ලෝ හදලා තියෙනවා. අන්න ඒකෙන් තමයි අර wide look එක ඇවිල්ලා තියෙන කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ හරි ලස්සන මේ wide look එකක් ඇවිල්ලා තියෙනවා මේ වාහනේට. lion face කියන එක තමයි මම හිතන්නේ හොඳ ඒක ලස්සන නම. මෙන්න මේ වගේ තමයි මේක headlight එක බලා ගන්න පුළුවන් වෙන්නේ. halogen headlight තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙතන වලට indication light එක, parking light එක බලා ගන්න පුළුවන්. මේකේ මේ headlight washers එහෙම එනේවා තියෙනවා. අර මම කලින් කිව්ව විදිහට export versions ඇවිත් තියෙනවා. අර developing nations වලට release කරලා තියෙනවා. ගොඩක් features අඩු කරලා ටිකක් ගණන් අඩු කරලා. එතකොට ඒ වගේ features අඩු. ඒ වගේම export version එකේ fully loaded ඒවා දෙනවා. JDM එකෙත් එහෙම තමයි. මම පුළුවන් වුණොත් එහෙම වාහනයකට review එකක් ගේන්න. එතකොට මේකේ shell එකට යනවා නැත්නම් එහෙම නැත්නම් grill එකට යනවා නම් මෙන්න මේ වගේ grill එකක් තමයි බලා ගන්න පුළුවන්. මේක අර තනි පටියක් විදිහට තමයි එන්නේ. මේකේ මේ Montero කියන එක නම් අතනම පස්සේ දාපු එකක් තියෙනවා. ඔහොම එන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේ වගේ පෙනුමක් තමයි ඔබට පේන්නේ. අතරම අර මේ හොඳ rich look එක අර second generation එකෙන් පස්සේ ආපු එක. ඒක 4th generation එක වෙනකම් ආවේ rich look එක ඉස්සරහට තියෙන පෙනුම. අතරම මේ wide low stance එක හොඳටම පිළිඹු වෙන්න හදලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ වගේ තමයි side profile එක බලා ගන්න පුළුවන් වෙන්නේ Montero එකේ 3rd generation එකේ. මේකේ විශේෂයක් තියෙනවා. මේ ආපු සයිඩ් පෙනුම තමයි අතරම 2021 වෙනකම්මත් ආවේ. ඒ කියන්නේ second generation එකේ 1999 න් පස්සේ වෙනස් වුණාට පස්සේ මේ පෙනුමම තමයි අතරම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ හැබැයි ගොඩාක් ලොකු වෙනස්කම් සිදු වෙලා තියෙනවා second generation එකට වඩා. ඒතර මෙන්න මේ වගේ පෙනුමක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. පේනවා ඇති මෙන්න මෙතන මේ පොඩ්ඩක් අරින්න පුළුවන් glass එකක් දීලා තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේකේ මේ foot step එකක් දීලා තියෙනවා ගොඩක් high එකක්. ඒ වගේම හොඳ මේ roof rail එකකුත් දීලා තියෙනවා. මෙන්න මේ වාහනේ ඔබට මේ sunroof එකක් හම්බෙන්නේ නැහැ. ඒනට sunroof එන full loaded වාහන තියෙනවා. ඒ ගැන අපි ඉස්සරහදී කතා කරමු. එතකොට මේකේ දිග ගැන කියනවා නම් මේක හරියටම 4831 mm දිග තියෙනවා. wheel base එක තියෙනවා 2780 mm. ඒ වගේම මේකේ මේ පළල සහ උස ගොඩක් දුරට එක හා සමාන වගේ යන්නේ 1800 mm. ඒ කියන්නේ 1.8 මීටර වගේ තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ මගේ උසත් එක්ක බලපුවාම මේක ගොඩක් ඊටත් වඩා උසයි. එහෙම බලද්දී මේ ගොඩක් rich look එකක් side එකට තියෙනවා. ආපහු හැරිලා බලන ඒ ලස්සන පෙනුම අරන් දීලා තියෙනවා. අර මේ full size SUV එක තියෙන ගාම්භීර ගතිය මේ වාහනේ side view එකකින් අනිවාර්යයෙන්ම හොඳට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. third generation එකේ මේ පැති පෙනුමේ මේ wheel එක ගැන කතා කරන්නම ඕන. wheel එක සහ suspension මේකේ අඟල් 16 හම්බෙන්නේ. ඒ වගේම disc brake ඉස්සරහට සහ පිටිපස්සට දෙපැත්තටම හම්බෙනවා. ඒ වගේම මේ second generation එකේ වෙනස්කම් වලට ලක් වෙනවා කියලා කිව්වනේ third generation එකට එද්දි. ඒතර ප්‍රධාන වෙනසක් වෙනවා මේ suspension system එකට. මේකේ suspension එකට ආපුවාම ඔයාලට හම්බෙන්නේ double wishbone suspension එකක්. ඒ කියන්නේ independent suspension එකක් හම්බෙන්නේ coil spring එකේ. ඒ වගේම මේකේ ground clearance එක සාමාන්‍යයෙන් මිලිමීටර් 200ක් වගේ බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම පිටිපස්සට ආපුවාම පිටිපස්ස wheel එකත් disc brake හම්බෙන්න ඔයාලට. ඒ වගේම අර second generation එකෙන් ලොකු වෙනස්කමක් ලක් වෙන අවස්ථාවක් තමයි මෙන්න මෙතන තියෙන මේ suspension system එක. මේකේ ඔයාලට හම්බෙන්නේ independent suspension එකක්. double wishbone suspension එකක් හම්බෙන්නේ මේ three link system එකක් එක්ක coil spring එක. එතකොට ඇත්තරම මේගොල්ලෝ කියනවා අර මම කියවේ ඩකා රැලි වල මේ ගොඩක් දිනන්න හේතුණා මේ independent suspension පිටිපස්සට දාපු එක. අර Mitsubishi ඉවලෝෂන් එක 97 ආවට පස්සේ අන්න ඒකත් එක්ක නේ මේක ආවේ. එතකොට ලොකු වෙනස්කමක් ලක් වෙනවා second generation එකට වඩා. මේක ආපුවම ඒකෙන් ඉතින් ගොඩක් හොඳ road performance ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම comfort එකටත් ඒක ගොඩක් හේතු වෙලා තියෙනවා. Pejero එකේ පිටිපස්ස පෙනුම මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඕගලන්ට පේනවා ඇති උඩින්ම තියෙනවා spoiler එකක්. spoiler එකක් mount කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙහෙම තියෙනවා මේක තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඇති defogger වලට අදාළව electrical lines යනවා. ඒ වගේම rear wiper එකක් තියෙනවා. මේකේ මේ spare wheel එක center නෙමෙයි පොඩ්ඩක් පැත්තකට වෙන්න දකුණු පැත්තට වෙන්න සවි කරලා තියෙනවා. අර 4th generation එකේ
එහෙම නැත්නම් V8 කියන මොඩල් එකේ බැලුවා නම් ඒක පොඩ්ඩක් තව මේ පැත්තට තියෙනවා. ඒක තමයි ලංකාවේ මිනිස්සුන්ට සෙන්ටර් වීල් මොඩල් එක කියලා කියන්නේ. මේකේ මේ ජෙරි කෑන් එකක් තියෙනවා. අර කමෙන්ට් සෙක්ෂන් එකේ කෙනෙක් අහලා තිබා මොකද්ද මේ ජෙරි කෑන් එකක් කියලා කියන්නේ. අතරම මේවා අර ෆුල් සයිස් SUV නිසා ගොඩක් රෆ් ටෙරේන් වල යනවා. එතකොට සමහරට ෆුවෙල් ඇරයි යන්න වෙනවා ගොඩක්. මේකේ තියෙන ෆුවෙල් ටැංක් එකට අමතරව ෆුවෙල් ඕන වෙනවා. අන්න ඒ වෙලාවට ඔබට සාමාන්‍ය ලීටර් 20ක් වගේ ෆුවෙල් අමතරව අරගෙන යන්න තමයි මේ වගේ කෑන් එකක් අතරම පාවිච්චි කරන්නේ. අතරම මේ දැන් ඔන් රෝඩ් එකක් දෙනම් මේක අර ස්ටයිල් එකට වගේ තමයි පාවිච්චි වෙන්නේ. මෙන්න මෙතන මේ තියෙන මේ ලයිට් එක එහෙම ෆේස් ලිෆ්ට් එකෙදි වෙනස් වෙනවා. මම ඊළඟ වීඩියෝ එකෙදි ප්‍රී ෆේස් ලිෆ්ට් එක කරද්දී ඒ ටික පෙන්නනවා. මෙන්න මේ වගේ තියෙන ලොකු ඩිසයින් වෙනසක් වෙලා නැහැ අතරම අර ෆේස් ලිෆ්ට් එකත් එක්ක. මොන්ටෙරෝ එකේ 3rd ජෙනරේෂන් එකට ආපුවම පවර් ට්‍රේන්ස් ගොඩක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මතක ඇති 2nd ජෙනරේෂන් එකේ එන්ජින් දෙකක් තිබා 2.5 ලීටර් 2.8 ලීටර් 4D56 කියන එකයි 4M40 කියන එකයි. අතර මේක අර ඩෙවලොපින් නේෂන්ස් වලට මොන්ටෙරෝ එක ඒක වෙනස් නොකරම මේ 2.8 එක ඇවිත් තිනවා. අතර මේ වාහනේ ඔයගොල්ලන් බලා ගන්න හම්බෙන්නේ 2.8 ටර්බෝ ඩීසල් එකක්. මේකේ ඩීසල් වේරියන්ට්ස් තියෙනවා, පෙට්‍රල් වේරියන්ට් තියෙනවා. ඩීසල් කියපුවාම 2.5, 2.8, ඊට පස්සේ 3 ලීටර් විදිහට ඇවිල්ලා තිනවා. ඉන්ලයින් 4 සිලින්ඩර්ස් ටර්බෝ ඩීසල්. ඊට පස්සේ මේකේ ටර්බෝ නැති ඒවා, ඊට පස්සේ ඉන්ටර්කූලර් තියෙන සහ ඉන්ටර්කූලර් නැති ආදි වශයෙන් කීපයක් තියෙනවා. මම 2nd ජෙනරේෂන් එකේ වීඩියෝ එක බැලුවා නම් ඕගොල්ලන්ට බලා ගන්න ඇති. මම ගොඩක් ඒ ගැන විස්තර කරපු නිසා මම ඒවා ආයෙ කියන්න උත්සාහ කරන්නේ නැහැ. මේකේ පෙට්‍රල් වර්ෂන් එකට ආපහම ඔබට හම්බෙනවා 3.2 ලීටර් එකක්, ඊට පස්සේ 3.5 ලීටර් එකක්. ඒ විතරක් නෙමෙයි 3.8 ලීටර් එකකුත් මේකේ ආවා. ඒතකොට පවර් ට්‍රේන් එක ගොඩක් වෙනස් වෙනවා මේවත් එක්ක. දැන් උදාහරණයක් විදිහට මේ 4M40 කියන මේ එන්ජින් එකේ ඔයාලට සාමාන්‍යයෙන් හෝස් පවර් 134ක් වගේ ගන්න පුළුවන්, ටෝක් එක ගන්න පුළුවන් 310ක් වගේ. කියපු විදිහට මේකේ හෝස් පවර් ගන්න 220 දක්වා වගේ වැඩි කරලා තියෙනවා මේ පවර් ට්‍රේන් එක. එහෙම නැත්නම් එන්ජින් වල වෙනස්කම් කරපු නිසා. මොකද මේකේ පෙට්‍රල් වලට ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් එක දීලා තියෙනවා, ඊට පස්සේ ඩීසල් වලටත් කොමන් රේල් එක ඇවිල්ලා තියෙනවා. එතකොට කොමන් රේල් එකට ඔයගොල්ලන්ට සුපර් ඩීසල් යූස් කරන්න වෙනවා. හැබැයි මේකට නෝමල් ඩීසල් යූස් කරපුවාම ඇති. පවර් ට්‍රේන් ගැන කියපුවාම විශේෂයෙන් කියන්න ඕන 2nd ජෙනරේෂන් එකේ මතකද මම කිව්වා සුපර් සිලෙක්ට් කියලා 4 wheel system එකක් ආවා 2nd ජෙනරේෂන් එකේ. ඒක ඉම්ප්‍රූව් කරනවා 3rd ජෙනරේෂන් එකේදී. මේකට එද්දී ඔයාලට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා මේ සුපර් සිලෙක්ට් එකේ 2nd version එකක්. ඇත්තටම අර bevel gear system එක හැම මේගොල්ලෝ මේ planetary gear system එකට මාරු කරලා තියෙනවා. මේකේ පවර් ට්‍රේන්ස් ගොඩක් වෙනස් වෙනවා 2nd ජෙනරේෂන් එක ඉඳලා 3rd ජෙනරේෂන් එකට එද්දි. මේකේ අර මේ 4 wheel දානවනේ, 4 wheel මාරු කරද්දි කලින් තිබ්බේ සුපර් සිලෙක්ට් 1 කියන එක මේක සුපර් සිලෙක්ට් 2 එකට එද්දි මේකේ මේ අනුපාතය වෙනස් කරලා තියෙනවා. පිටිපස්සේ ඇක්සල් එකටයි ඉස්සර ඇක්සල් එකටයි පවර් එක දෙන විදිහ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 7:3 අනුපාතයට සහ 5:5, ඒ කියන්නේ 1:1 අනුපාතයට ටෝක් එක ඩිස්ට්‍රිබියුට් කරන්න පුළුවන්කම ෆුල් ඉලෙක්ට්‍රොනිකලිම ලබා දීලා තියෙනවා මේ 3rd ජෙනරේෂන් වාහනයට ආපුවාම. ඒ වගේම මේකේ තියෙන මේ ස්ටීරින් සිස්ටම් එක කලින් තිබ්බේ රීසර්කියුලේටින් බෝල් සිස්ටම් කියලා එකක්. ඒක වෙනුවට රැක් ඇන් පීනියන් එකට මාරු කරගෙන තියෙනවා 3rd ජෙනරේෂන් එකට එද්දි. ඒ වගේම අර මම කියපු ඉන්ඩිපෙන්ඩන්ට් පවර් මේ සස්පෙන්ෂන් එහෙමත් මාරු වුණානේ. එතකොට මේ වගේ මේ පවර් ට්‍රේන් එක අතිශයම වෙනස්කම් වලට ලක් කරලා තියෙනවා මේ වාහනේ 3rd ජෙනරේෂන් එකට ආපම. ඒතකොට ඔබට 2nd ජෙනරේෂන් එකක් ගන්නවට වඩා පුළුවන් නම් 3rd ජෙනරේෂන් එකටම යන එකේ ලොකු වාසි තියෙනවා. ඒ වෙලාවනේ සේෆ්ටි එක ගැන කිව්වත් මේකේ තරු හතරක් තියෙනවා. සේෆ්ටි හතරක් තමයි හම්බෙන්නේ. එතකොට මේ සේෆ්ටි ස්ටාර්ස් හතරක් තියෙනවා. මතක ඇති කලින් එකේ හතරක් ඕගොල්ලන්ට හම්බුන්නේ. එතකොට මේකේ 4th ජෙනරේෂන් එකේ 5 ස්ටාර් ඔබට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. සේෆ්ටි ගැන කියන්න ඕනේ 2003න් පස්සේ ආපු වාහන වලට ස්ටෑන්ඩඩ් ෆීචර් එකක් විදිහටම මේකේ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් එකයි vehicle stability control එකයි ලැබිලා තියෙනවා. එතකොට stability control එක ලැබෙනවා කියන්නේ ඔබට වාහනේ ගිහිලා හරවද්දී හැම අර වෙන අන්ස්ටේබල් මූවමන්ට් ගොඩාක් දුරට වළක්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම රේස් කරද්දී නවත්තද්දී ඔය ලිස්සල යන ගතිය, ස්ලිප් වෙන ගතිය ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් එකෙන් නවත්ත ගන්න පුළුවන්. ABS, EBD ආදී සියල්ලම ස්ටෑන්ඩඩ් ෆීචර්ස් විදිහට 2003න් පස්සේ මොන්ටෙරෝ එකට මේගොල්ලෝ ෆික්ස් කරලා තියෙනවා. ඒ වගේම මේකේ ඕෆ් රෝඩ් කේපබිලිටි එක වැඩි වෙන්න මේ ලිමිටඩ් සිස් ඩිෆරෙන්ෂියල් එකක්, හයිබ්‍රිඩ් සිස්ටම් එකක් විදිහට මැනුෆැක්චර් ඔප්ෂන් එකක් විදිහට ලබා ගන්න පුළුවන්කමත් මේ වාහනයට ලබා දීලා තියෙනවා. ඒතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ ගොඩාක් ඔප්ෂන්ස් ගොඩාක් එකතු කරලා සම්පූර්ණයෙන් මොඩල් රීඩිසයින් එකක් තමයි මේ 3rd ජෙනරේෂන් එක විදිහට ඇවිල්ලා තියෙන්නේ. මේ වාහනේ ස්ටැබිලිටි එක වැඩි කරන්න වේට් ඩිස්ට්‍රිබියුෂන් එක පොඩ්ඩක් හදාගන්න ඕන හින්දා මේකේ තියෙන මේ ෆියල් ටැංක් එක ඇක්සල් දෙක මැදට ගෙනත් දීලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා ගත්තාම මේ ඇක්සල් දෙක මැද තමයි තියෙන්නේ. එතකොට මේ වේට් ඩිස්ට්‍රිබියුෂන් එක ඕකේ වෙලා
හොඳ ස්ටෙබිලිටි එකක් මේ වාහනයට හම්බ වෙලා තියෙනවා. Third seat එක ළඟට ගිහිල්ලා බලමු කොයි වගේද කියලා. මේකේ මේ ජෙරිකෑන් එක තියෙන හින්දා ඒක ඉස්සර වෙලා අපිට අයින් කරගන්න වෙනවා. අයින් කරගෙන තමයි අරගන්න වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ලොක් එකක් තියෙනවා. ඒකෙන් ඔන්න ඔහම ප්‍රෙස් කරා නම් ඔහම අරගන්න පුළුවන්. පේනවා ඇති මේ ගොඩාක් ලොකුවට අර ෆුල් සයිස් SUV එක තියෙන වටිනාකම තමයි ගොඩක් ලොකුවට වයිඩ්ලි ඕපන් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේකේ මේ සෙකන්ඩ් ජෙනරේෂන් එකත් එක්ක මේ සීට් සෙට් එක නම් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මතක ඇති කලින් එකේ තිබුණේ මෙන්න මෙතන යම් බංකෝකෝ එකක් තිබ්බා. ආයි මෙහෙම එල්ලන එකක් තමයි තිබුණේ. හැබැයි මේකේ මේ ස්ටෝබල් ඒ කියන්නේ මේ හයිට් කරලා තියාගන්න පුළුවන් තර්ඩ් සීට් එක. ඒ වගේම අපිට අවශ්‍ය වෙලාවට ගන්න පුළුවන් ඒ වගේ රිමූවබල්. ඕනනම් අපිට ඒක ගෙදර තියලා යන්නත් පුළුවන්කම තියෙනවා. මේකේ මෙන්න මේ කාපට් එක අයින් කරන්න පුළුවන්. මම මේකේ කාපට් එක අයින් කළා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ සාමාන්‍ය විදිහට බලන්න ගොඩාක් ලොකු ලීට මං හිතන්නේ 600ක් 700ක් වගේ ලොකු ඉඩ ප්‍රමාණයක් මේකේ තියෙනවා. මෙන්න මේ තියෙන කෑල්ල අර මේ 4th generation එකම තමයි. මම 4th generation එකේ කළා මතක ඇති ඔයාලට. මේ වීඩියෝ එක බැලුවා නම් ඒ විදිහම තමයි. මෙන්න මේකේ මෙන්න මේ කොක්කන් අතන ගිහිල්ලා වදිනවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතනින් මේ තව පොඩි කෑල්ලක් තියෙනවා. ඒක හමුස්සපුවාම මෙන්න මෙයා ඔන්න ඔහම ඕපන් වෙනවා. එතකොට 4th generation එක වගේම කියලා අපිට කියන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ වගේ ඉඩ ප්‍රමාණයක් තමයි 3rd row සීට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔයාලට පේනවාද මෙන්න මේ සීට් එක යට ගොඩක් ලොකු ඉඩක් මේ මේක උඩට ගත්තාම තියෙනවා. මෙන්න මෙතනත් ඔයාලගේ මේ ජැක් එක වගේ දා ගන්න පුළුවන්කම ලැබෙනවා මෙතන. ඒ වගේම මෙතනත් ටූල් එකක් තියෙනවා. එතකොට ඔයාලට මෙන්න මෙතනත් මේ මොන හරි මල්ලක් වගේ දාගෙන යන්න පුළුවන් ස්ටෝරේජ් තියෙනවා. මේ වහා ගන්න පුළුවන්. මෙන්න මෙතනත් ස්ටෝරේජ් එකක් තියෙනවා. ඒ වගේම ඒ විතරක් නෙවෙයි මෙතන මේ කැබින් ලයිට් එකක් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. ඔයාලට පේනවාද මේ 12 volt අවුට් එකක් දීලා තිනවා. ඒ වගේම මෙතන ලොකු ඉඩක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති මම කොහොමද මේක ඇතුළට යන්නේ කියලා. එක්කෝ මට මෙතනින් යන්න වෙනවද මෙතනින් යන්න වෙනවද කියලා. නෑ එහෙම නැහැ. 3rd generation එකේ වටිනාකම ඒක තමයි. මේකේ තියෙන මේ 2nd row එකත් අපිට මේ රෙක්ලයින් කරන්නත් පුළුවන්, ස්ටම්බල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් පැත්තටම හකුලන්නත් පුළුවන්, මේ ෆෝල්ඩ් කරන්නත් පුළුවන්. ඔය මේ තුනම කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එතකොට අපිට පුළුවන් අර පැත්තේ තියෙන සීට් එකක් නවලා ඇතුළට එන්න. මම පෙන්වන්නම් ඒක ඔයාලට. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ දොර ඇරලා මෙන්න මේ පැත්තෙන් මෙන්න මේ තියෙන සීට් එක අර මම කිව්වේ ඔන්න බලන්න මේ විදිහට ෆෝල්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම මේකට කියනවා ස්ටවබල්. එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙනවා ජැක් එකක්. ඒක අල්ලලා ඔන්නඔහම මෙහෙම නවන්න පුළුවන්. දැන් පේනවා ඇති පහසෙන් මට ඔහම එන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඔන්නඔහම එන්න පුළුවන්කම ලැබෙනවා 3rd row එකට. මෙන්න මෙහෙම තමයි 3rd row එක තියෙන්නේ. 3rd row එක මේ අර වාඩි වෙලා යන්න නම් ගොඩක් සැප පහසු නැහැ. නමුත් ඉතින් මේ අර හදිසි වෙලාවකට යන්න හොඳ කමක් මේකේ තියෙනවා. අතරම අර කී විදිහට මේකේ කම්ෆර්ට් එක ගැන හිතලා තියෙනවා. වායු කවුළු මෙතන තියෙනවා. මෙන්න මෙතන තියෙනවා. ඒ වගේම ග්‍රැබින් හෝල්ඩ් එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන පොඩ්ඩක් අරින්න පුළුවන් ජනේලයක් තියෙනවා. මේක මම අර 4th generation එකේ අරින්න ගිහලා මගේ අතත් පොඩ්ඩක් තුවලන මේක පොඩ්ඩයි. අඟල් කාලක් විතර වගේ පොඩි ප්‍රමාණයක් නිකන් වෙන්ටිලේෂන් එක ගන්න පුළුවන්කම තියෙනවා මේකේ. ඒකත් මම වහගන්න. මෙන්න මේ වගේ තමයි එතකොට 3rd row එක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. 4th generation එක හා සමානයි කියලාම කියන්න පුළුවන්. ඒ විදිහම තමයි. එහෙම ලොකු වෙනසක් නැහැ. මෙන්න මේ සීට් එක, මේ සීට් එක අර 60-40 නවන්න පුළුවන්කම තියෙනවා මම කිව්වේ. දැන් මෙන්න මෙහෙම නමලා තියෙනවා කියන්නේ ස්ටෝබල්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ ආම් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ආපහු ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක එහෙම කරපුවාම මේක උඩට ඔන්න ඔහමත් හැරෙනවා. ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ මේ සීට් එක. හොඳටම දිගරපුවාම ඒත් සාමාන්‍ය පහසු කියන පුළුවන්. දෙන්නෙකුට වඩා තනිය කෙනෙක් වගේ හොම යනවා නෑ. ලොකු ඉෂ්‍යුවක් නෑ. මෙතන මේ හෙඩ් රෙස්ට් එකක් නෑ. ඒක පොඩි අඩුපාඩුවක්. ෆෝල් කරන්න පුළුවන්, රෙක්ලයින් කරන්න පුළුවන්. ඒක මම පස්සේ පෙන්නනවා. ඊට පස්සේ ස්ටම්බල් කරන්නත් පුළුවන් මෙන්න මේ විදිහට දිග. ඔන්න ඔහොම මේ පැත්තරම හරවන්න පුළුවන්. ඊට පස්සේ මට මෙතනින් මෙන්න මේ ග්‍රැබ් එකකින් අල්ලගෙන ඔහොම එළියට එන්න පුළුවන්කම තියෙනවා. අපි එහෙනම් 2nd row එකට නැගලා බලමු. මේකේ 2nd generation එකට වඩා 3rd generation එකට ආපුවාම පිටිපස්සේ පැසෙන්ජර්ස්ලට කම්ෆර්ට් එක එන්න පුළුවන් වෙන්න හදලා තියෙනවා කියලා කියන්න පුළුවන්. වාහනයට නැග ගමන් මේක දැනෙනවා. 2nd row එකේ දැන් මම වාඩිලා ඉන්නේ. 2nd row එකේ ඕගලන්ට පේනවා ඇති අර SUV එකක ගුණාංගයක් තමයි මිනිසුන්ට ගොඩක් රූමිය ස්පේස් එකක් ලබා දීම. එතකොට ඕනතරම් ඔළුව පැත්ත ගත්තත් කකුල් පැත්ත ගත්තත් හොඳට ඉඩ තියෙනවා. ඒක SUV වල තියෙන ගුණාංගයක්. ඉතින් මේකෙත් එහෙම තමයි. හොඳටම ඉඩ තියෙනවා. ඒ වගේම මේකේ විශේෂයක් තියෙනවා. මේ 2nd row සීට්ස් වලට ආපුවාම මේ සීට්ස් අපිට ක්‍රම තුනකට හසුරවන්න පුළුවන්. ඒ කියන්නේ ඔහොම ෆෝල්ඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ නමන්න පුළුවන්. ඊට පස්සේ ස්ටම්බල් ඔය විදිහට අනිත් පැත්තටම නවන්නත් පුළුවන්. අර මම කලින් පෙන්නුවා. ඊට පස්සේ මේක රෙක්ලයින් කරගන්නත් පුළුවන්. මම රෙක්ලයින් කරන එක දැන් පෙන්නනම්. එතකොට අර මේ අපිට ගොඩාක් පහසුයි ට්‍රැවල් කරද්දි. ඒ කියන්නේ මෙන්න මෙතන පොඩි ලීවර් එකක් තියෙනවා මේ දකුණු පැත්තේ වම් පැත්තේ. ඒක ඔන්න ඔහම කරලා අපිට ඔන්න ඔහම
රෙක්ලයින් කරගන්න පුළුවන් ඔන්නඔහම මෙන්න මේ විදිහට එතකොට අපිට මේ මෙන්න මේකත් රෙක්ලයින් කරන්න පුළුවන් පුළුවන් කියන්නේ ෆ්ලෝ එකටම කරන්න පුළුවන් පිටිපස්සේ එතකොට ඔන්නඔහම ගොඩාක් ලොකු ඉඩක් ලැබෙනවා මෙන්න මේක ඇසර ටිකක් කරන්න ඕන තමයි ඔන්න බලන්න මේ ගොඩාක් ලොකු ඉඩක් ලැබෙනවා මේක මම පිටිපස්සෙන් පෙන්වන්නම් කොහොමද තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මේ ටේල් ගේට් එක කරපුවාම මේ හරිය මේ කොච්චර ලොකු ඉඩක් තියෙනවද කියන එක. මේගොල්ලෝ ස්මාර්ට් විදිහට හදලා තිනවා මෙන්න මේ හරිය මේ තියෙන මෙන්න මේ පංච් කෑල්ල එහෙම මෙන්න මේක ගානට මේ ඔහොම රෙක්ලයින් වෙද්දිම මෙහෙම හැකිලෙන් හදලා තියෙන එක මේ වාඩි වෙලා යද්දිත් හරි පහසෙ මෙන්න මෙතන අත තියාගන්න පුළුවන්. මෙන්න මෙහෙම උදාහරණයක් විදිහට ඔන්න මේක ඔහොම ගත්තාම ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන අර වෙනම පහසුවට හදලා දීලා තිනවා ඔන්න ඔහොම ආවොත් මෙන්න මෙහෙම මේ අතර වෙනම පහසුවක් ලැබෙනවා මෙන්න මේක නිසා. ඒකත් හොඳ ඔප්ෂන් එකක්. එතකොට මේ අර 4th generation එක වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. අන්න ඒ විදිහම තමයි මේක සීටින්ස් ගොඩාක් වෙනස් කරගන්න පුළුවන්කම දීලා තියෙනවා මේගොල්ලන්. මෙතන මේ මැද සීට් එකේ යන එක්කෙනාට උනත් මේ කිසිම අපහසුාවක් නැහැ. මොකද එයාට මේ හෙඩ් රෙස්ට් එකක් පවා දීලා තියෙනවා. මේ බලන්න හෙඩ් රෙස්ට් එකක් දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ මේ හොඳ ආම් රෙස්ට් එකකුත් තියෙනවා පොඩක් කම්ෆර්ටබල් ආම් රෙස්ට් එකක්. ඒ වගේම මෙන්න මෙතනත් පාවිච්චි කරන්න පුළුවන් මේක මේ කප් හෝල්ඩර් එකක් විදිහට පාවිච්චි කරගන්න පුළුවන්. ඒක සෙකන්ඩ් රෝ පැසෙන්ජර්ස්ලාට උපරිම කම්ෆර්ට් එක දීලා තියෙනවා මේක ඕෆ් රෝඩ් රථයක් වුණත්. ඒතකොට කම්ෆර්ට් පැත්ත තමයි ගොඩක් බර කරලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මෙතෙන්ට ආපුවාම ඔයාලට පේනවා ඇති මේ රියර් පැසෙන්ජර්ස්ලාටත් AC කන්ට්‍රෝල් එකක් වෙනම දීලා තිනවා. ටෙම්පරේචර් කන්ට්‍රෝල් එකත් එක එක ගොඩක් හොඳ ෆැසිලිටි එකක් කියලා කියන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාලට ඇෂ් ට්‍රේ එකක් බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම මැද යන කෙනාට ඔන්න ඔහම තමයි පේන්නේ. ඔයගලන්ට පේන ඇති පත්තලේ ගොඩ වැව හරි ලස්සන දර්ශනයක් මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ වගේ තමයි ඔයාලට ඩෑෂ්බෝඩ් එක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙන්න මෙතෙන්ට ආපුවාම මේ කියන්නේ මම සයිඩ් එකට යන්නම්. එතකොට මෙන්න මේ වගේ පේනවා. විශේෂයක් තියෙනවා ඔයගලන්ට පේන ඇති මෙන්න මේ තියෙන මේ කවුළු. ඒ කියන්නේ හෙඩ් රෙස්ට් එකටත් කවුළුවක් දීලා තියෙනවා. ඒතර අපිට එළිය හොඳට පේන ගතියකුත් තියෙනවා. මේක අර වෙන්ටිලේෂන් වලටත් හොඳයි. ඒකත් හොඳ ෆීච එකක් කියලා හිතන්න පුළුවන් අපිට. එතකොට මෙන්න මෙහෙම තමයි බලා ගන්න පුළුවන් වෙනේ ඩෑෂ්බෝඩ් එක. ඊට පස්සේ මෙන්න මෙතෙන් ආපහුම පේනවා ඇති සන් වොයිස් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒකේ මේ මිරර් එකක් සහ ලයිට් එකක් දීලා තියෙනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ මෙන්න මෙතනත් අපිට ඒක එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් මේ පැත්තට. ඕනනම් අපිට මෙන්න මේකෙන් පන්නලා මේක මෙහෙම මේ පැත්තට දාගන්න පුළුවන්. මේ පැත්තෙන් ඉරේලි එහෙම එනවනම්. ඊට පස්සේ ඒ විදිහටම අපිට මේ ඩ්‍රයිවර් සයිඩ් එකටත් දීලා තියෙනවා ඔන්නඔහම. මේකත් එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් මේ පැත්තට හොම ඕන්න. ඊට පස්සේ සන් වයිස් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මිරර් එකක් සහ ලයිට් එකක් දීලා තියෙනවා. මෙතන කැබින් ලයිට් බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේකේ සන් රූෆ් එකක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේකේ සන් රූෆ් නැහැ කියලා. මේකේ සන් රූෆ් එන මොඩල්ස් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ එක්ස්පෝර්ට් වර්ෂන් එකේ මේකේ ලැබෙන්නේ නැහැ. වෙනවා අපිට ඒවා තියෙන ගොඩක් තවත් ඔප්ෂන්ස් ගොඩක් තියෙන වාහන මොන්ටෙරෝ සීරීස් එකේ බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මෙතනත් AC කවුලුවක් තියෙනවා. මෙතනත් කැබින් ලයිට් එකක් තියෙනවා. ග්‍රැබ් හෝල්ඩර්ස් මෙතන මෙන්න මෙතන තියෙනවා. ඒ වගේම පිටිපස්සට ගියපම තවලට පේනවා ඇති මෙන්න මෙතනත් AC කවුලක් තියෙනවා. ග්‍රැබ් හෝල්ඩර් එකක් ආදි වශයෙන් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ මම දොරට එන්නම්. මේ දොර මේව හරි සොෆ්ට් මැටරියල් එකකින් හදලා තියෙන ලෙදර් ටයිප් එකක්. ඒකෙන් හරි පහසේ මෙන්න මෙතන අත තියාගෙන ඔන්න ඔහම යන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට ඩෝ හැන්ඩල් එක තියෙන්නේ. ඊට පස්සේ මේක ඇරියොත් ඔයගලන්ට පේනවා ස්පීකර් එකක් තියෙනවා. පොඩි අඩුපාඩුවක් තියෙනවා. මේ වතුර බෝතලයක් වගේ නම් දාගෙන යන්න පහසුවක් දීලා නැහැ. ඉස්සරහත් නැහැ පිටිපස්සත් නැහැ. එතකොට මෙන්න මෙතනත් ලයිට් එකක් දීලා තියෙනවා. මේ පැත්තට එළිය වට ගන්න එක හොඳයි. ওই වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ ඩෝ ඩිසයින් එක. එතකොට ඕවර්ඕල් ගත්තාම මේ 3rd generation එක ගොඩක් 4th generation එකට සමානව තමයි මේ පිටිපස්සේ 3rd row එකයි ඊට පස්සේ මේ 2nd row එකයි ඇත්තරම නම් ඉස්සරහත් ඩෑෂ්බෝඩ් එක ආදී හදලා තියෙන්නේ. 3rd generation එකෙන් පස්සේ වෙනස්කම් වෙනවා ඇත්තර. ෆීචර්ස් ඇඩ් වෙනවා. සේෆ්ටි එහෙම ඇඩ් වෙන එක වෙනවා. මොකද මේකේ සේෆ්ටි 4 star හම්බෙන්නේ 2013 පස්සේන මොන්ටරෝ එකට 5 star safety එකක් හම්බ වෙනවා. ඒ වගේ වෙනස්කම් ආදීන වෙනවා. නමුත් ඕවර්ඕල් ගත්තහම පොඩක් එක හා සමානයි වගේ ගතියකුත් තියෙනවා. මේකේ ඩ්‍රයිවිං සීටින් එකේ ඇඩ්ජස්ට්මන්ට් එක ආවම මේකේ මැනුවල් එකක් තමයි දීලා තියෙන්නේ. මේකේ ෆුල් ඉලෙක්ට්‍රිකල් එකකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ මේකේ සුක්කානම. මේකේ මේ ක්‍රූස් කන්ට්‍රෝල් එහෙම මේ ඔප්ෂන් එකේ නැහැ. නමුත් මේකට ෆුල් ක්‍රූස් කන්ට්‍රෝල් එන ෆීචර්ස් එන වාහනයකුත් ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා මේ ජෙනරේෂන් එකෙදි. මම දැන් නැගලා ඉන්නේ ඩ්‍රයිවිං සීට් එකට. මේකේ සුක්කානම ගැන කියන්නම්. මේ සුක්කානම අපිට මේ ටිල්ට් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මෙතන යට ලීවර් එකක් තියෙනවා. ඒ ලීවර් එක අල්ලලා ටිල්ට් කරගන්න විතරයි පුළුවන් මෙන්න මේ විදිහට. හැබැයි ටෙලස්කෝපික්, ඒ කියන්නේ උඩට පල්ලෙහාට කරගන්න බෑ. ආනතය විතරයි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ අර ඕෆ් රෝඩ් එකකට ගැලපෙන විදිහට මේ ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වෙච්චාම ඒක හොඳටම තේරෙනවා. මේ
ගොඩක් උඩින් ඉන්න බව කෙලිම අර බොනට් එක ඊට පස්සෙ තන තියෙන ලොගෝ එක පවා පේනවා මේ ඔෆ් රෝඩ් යන ගොඩක් උඩින් ඉන්න ඒ වාසිය SUV එකේ වාසිය මේක හැමෝම තියෙනවා ඒතකොට මෙන්න මෙතෙන්ට ආපහම මේ සෙන්ටර් ආම් රෙස්ට් එකක් දීලා තියෙනවා මෙතන මේ ඩ්‍රයිවර්ට මේක ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන් ඔන්නඔහම මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි මේක මේ කොටස් දෙකකට අපිට ඔප ඔහම ඕපන් කරගන්න පුළුවන්කම තියෙනවා මෙහෙම එකට ඕපන් වෙනවා මේ විදිහට මේක අපිට මේකේ තියෙන මේ යට තියෙන මෙන්න මේක ඔහම ප්‍රෙස් කරලා ඔන්න තව එකකට ඕපන් කරගන්න පුළුවන් එතකොට පේනවා ඇති මේ ගොඩාක් ලොකු ඉඩක් මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්කම ලැබෙනවා මෙතනින් ගොඩක් ලොකු ඉඩක් තියෙනවා මේක වහගන්න ඒක අර මේ ස්ලයිඩ් කරගන්න පුළුවන්කම ගොඩක් හොඳ වාසියක් කියලා කියන්න පුළුවන් එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට හම්බෙන්නේ මේක අර 4th generation එක මතක් කළොත් 4th generation එකට ගොඩාක් දුරට සමානයි කියලා අපිට කියා ගන්න පුළුවන්කම තියෙනවා ඊට පස්සේ මෙන්න මෙතෙන් ආපහම මෙන්න මේ හරියෙම ගොඩක් මේ රිජිඩ් විදිහට හදලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ සෙන්ටර් කන්සෝල් එකට ආපහම මෙන්න මෙහෙම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන අතර මැට්‍රික්ස් ඩිස්ප්ලේ එක තියෙනවා. මේ බලා ගන්න මේ අර තියෙන මේ යටින් තියෙන කන්ට්‍රෝල් ටික මේකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන මේ ප්ලේයර් එක නම් අපිට කැමති එකක් දා ගන්න පුළුවන්. මෙතෙන් ආපහම මේ ෆුල් ඔටෝමැටික් AC එකක් ලබා දීලා තියෙනවා. මෙතනින් ටෙම්පරේචර් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඔටෝ දා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ තියෙන දා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම ආපහම සෙන්ටර් කන්සෝල් එක මෙන්න මෙහෙම තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙන්න මෙතෙන් ආපහම මේකේ ගිය ෂිෆ්ට් එක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ගිය ෂිෆ්ට් එක ගැන කියපහම මේකේ විශේෂයක් තියෙනවා මේ සුපර් සිලෙක්ට් 2 කියන වර්ෂන් එක තමයි 3rd generation එකට ආයි මතකයි සුපර් සිලෙක්ට් 1 එක තමයි ආවේ 2nd generation එකට. එතකොට මේකේ මේ 4 wheel system එක පොඩ්ඩක් improve කරලා තියෙනවා. ඒක මේ ඩ්‍රයිවර් ට්‍රේන් එකට ගොඩක් හොඳක් වෙලා තියෙනවා මේකෙන්. ඒ වගේම මේකේ මේ අපිට මේ ගිය බොක්සස් ගන්නවා නම් මැනුවල් 5 speed එකක් තියෙනවා. ඒ වගේම 4 speed automatic එකක් තියෙනවා. ඒ වගේම 5 speed tiptronic එකක් තියෙනවා. ඇත්තටම නම් මේ ඔටෝ එක මැනුවලි දානවට කියන්නේ මැනුමැටික් කියලා. ඒ වුණාට Mitsubishi brand කරනවා. ඒ කියන්නේ ට්‍රේඩ් නේම් එකක් විදිහට පාවිච්චි කරනවා tiptronic කියන සිස්ටම් එක විදිහට මේකේ වාහනේ drive කරන්න පුළුවන්. එතකොට tiptronic drive කරනවා නම් මෙන්න මෙතනින් මේක D එකට දාලා මේ වම් පැත්තට දාලා sequential කියන එක දෙක උඩට උඩට පල්ලයට පල්ලයට විදිහට අපිට ගිය shift කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මෙතෙන්ට ආපහුම පේනවා ඇති මේක මේ 4 wheel එකට අදාළව shift එක තියෙනවා. මේකේ සාමාන්‍ය යන්නේ මේ 2H කියන එකේ අපිට සාමාන්‍ය වේගකින් යද්දි 4H එකට දාගන්න පුළුවන්. ඒ කියන්නේ රෝද හතරම කරකවන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ආපහුම පේනවා ඇති 4H LC කියලා තියෙනවා. මේ L කියලා කියන්නේ lock කරනවා කියන එක. C කියන්නේ center differential. ඒ කියන්නේ 4H එක ගිහිලා center differential එක lock කරන්න පුළුවන්. ඒකත් මදි නම් අපිට ගොඩාක් extreme තැනක යනවා සහ ලොකු ටෝක් එකක් ඕන වෙලාවට අපිට ඕන ට්‍රාන්ස්ෆර්කේන්ස් එකෙන් ආපහු ඒකෙත් low එකට දාලා තියෙන ටෝක් එක ගොඩාක් ගුණයෙන් වැඩි කරගෙන center differential එකත් lock කරන්න පුළුවන්. මේක lock කරගාම පිටිපස්සේ තියෙන axle එකටයි ඉස්සරහ තියෙන ඇක්සල් එකටයි සේම් ස්පීඩ් කරකෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නැත්තම් කරකෙන්නේ වෙන වෙන විදිහටමනේ. ඒ කියන්නේ රෝද දෙකම දෙපැත්තේ තියෙනවා නම් ඕනනම් ඒ දෙපැත්තේ දෙක වුණත් ස්පීඩ් දෙකකින් කරකෙන්නේ සේම් ටෝක් වෙන විදිහට. මේක අපි හිතමු දැන් රියර් ඩිෆරෙන්ෂියල් එක ලොක් කරා කියලා. මෙන්න මෙතනින් ඔක් කියන්න පුළුවන්. මේ රියර් ඩිෆරෙන්ෂියල් එක හැම මෙතන ලොක් කළොත් එහෙම මේ රෝද දෙකම එකම ස්පීඩ් එකකින් කරකිනවා. ඒක එච්චර හොඳ නෑ. ඒනට මේ අපිට ටෝක් එක ඕන වෙච්චාම එක්ස්ට්‍රීම් ඕෆ් රෝඩ් අවස්ථාවක අපිට ඒවා ලොක් කරගන්න සිදු වෙනවා. සාමාන්‍ය යනකොට ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මෙන්න මෙහෙම තමයි මේකේ ග්ලව් බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ග්ලව් බොක්ස් දෙකකට තමයි එන්නේ මෙන්න මේ විදිහට. එකක් ඕපන් වෙනවා. ඒ වගේම මේ යට එක ඕන ලොක් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. මෙන්න මෙහෙම තමයි එතකොට ඔයාලට ඩෑෂ්බෝඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේවා හાર્ඩ් ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. මේක ලෙදර් ගතියක් තියෙනවා. එනකොට හાર્ඩ් තියෙන්නේ. මෙන්න මෙතනක් තියෙනවා ක්‍රැප් හැන්ඩල් එකක්. මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේක මෙන් ඔටෝ එකක් හින්දා මෙන්න මේ වගේ තමයි පැඩල්ස් බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන රෙස්ට් කරගන්නත් එකක් දීලා තියෙනවා. ඔය විදිහට ආපහම මෙන්න මේ හරියට පොඩි මේ ස්ටෝරේජ් ෆැසිලිටිස් වගේක් දීලා තියෙනවා. මේකේ සේෆ්ටි එක ගැන කියනවා නම් මේකේ මේ 4 star හම්බ වෙනවා. 2013 න් පස්සේ එන මොන්ටරෝ එකේ 4th generation එකේ 5 star හම්බ වෙනවා. මේකේ කියනවා මේ පපුවට හැම හොඳම ආරක්ෂාවක් තියෙනවා කියලා. ඒ වගේම මේ හෙඩ් එකට ආරක්ෂාව පොඩ්ඩක් අඩුයි කියලා කියනවා. ඒ වගේම ලෝව ලෙග් එකටත් චුට්ටක් අඩුයි කියනවා. මොකද සාමාන්‍ය ඇක්සිඩන්ට් එකක් වෙච්චාම මේ ස්ටියරින් කොලම් එක රිලීස් වෙනවා, ගැලවෙනවා. එහෙම ගැලවෙන්නේ අපේ ආරක්ෂාවට. හැබැයි ඒ ගැලවෙන හේතුව නිසා තමයි මේ ලෝව ලෙග් එකට පොඩි ඉම්පැක්ට් එකක් එන්න පුළුවන් කියලා කියන්නේ. හැබැයි මේක අර තියෙන උසත් එක්ක සයිඩ් ඉම්පැක්ට් එහෙම ගොඩක් හොඳයි කියලා තමයි කියන්නේ. අර පෝල් එකක් දාලා ටෙස්ට් කරලා තියෙනවා. එතකොට එහෙම මේ හොඳ ආරක්ෂාවක් තියෙනවා කියලා තමයි කියන්නේ. එයා බෑග්ස් එහෙමත් අපිට කැමති දෙයට 6 එයා බෑග් වගේ වෙනකන් කර්ටන් එයා බෑග් එක එහෙම මේ පැකේජස් වල ගන්න පුළුවන්කම ලැබෙනවා. අර මම කලිනුත් කිව්වේ ක්‍රූස් කන්ට්‍රෝල් එහෙම තියෙන ඒවාත් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේකේ මේ මීටර් පැනල් එකත් මේක මම කියනවා. මීටර් පැනල් එකේ පේනවා 200 තියෙනවා. 200 තියෙනවා කියලා අදහස් කරන්නේ මේක එක්ස්පෝර්ට් වර්ෂන් එකක්. මේක 180 තියෙනවා නම් ඒක JDM වර්ෂන් එකක් කියලා අපිට කියන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මෙතන තියෙනවා ෆුවෙල්
ඊට පස්සේ එන්ජින් හීට් එක මෙන්න මෙතන අර 4 wheel system එක වැඩ කරන විදිහට සෙන්ටර් ඩිෆරන්ස් එක ලොක් වෙච්චාම මෙන්න මෙතන හැමත් කොළ වෙනවා මේ දෙක කොළ පාට වෙනවා රෝද හතරම කැරකෙද්දි මෙන්න මෙතන දොරවල් ඇරිලාද වැහිලාද ඊට පස්සේ මෙතන ටැකෝමීටර් එක බලා ගන්න පුළුවන්කම තියෙනවා අපි එහෙනම් පොඩ්ඩක් මේ වාහනේ ගිහිල්ලා බලමු අපිට අද යන්න තියෙන්නේ මේ බතලේ ගොඩ වැව් බම්ප් එකේ ගැටිත් එහෙම තියෙනවා ඒ වුණාට අර මේ එහෙම අපහසුාවක් ලැබෙන්නේ නැහැ ගොඩක් හොඳට පහසුවේ යන්න පුළුවන්කම ලැබෙනවා මේ විශේෂයෙන් කියන්න ඕනේ මේක අපි ඉන්නේ ස්ටෑන්ස් එකේ කියන්නේ අපිට හොඳට පේනවා ඉස්සරහා කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ මේ හොඳට පේනවා බොනට් එකම පේනවා ඒ අපි අර උසින් ඉන්න හින්දා ඒ පහසුව හොඳටම දැනෙනවා කම්ෆර්ට් එකත් ගොඩක් හොඳයි මේකේ 4 disc brake හැවිලා තිබුණා ඒ හින්දා මේකේ මේ brake response එක හැමත් හොඳයි අපරමට 4 wheel මෙතන දැන් පෙන්වන්න විදිහක් නැහැ සාමාන්‍ය මේවා හොඳ 4 wheel කේපබල් වාහන කියලා තමයි අපි දන්නවනේ. අර වයිඩ් ගතිය මේ වාහනේ හොඳට දැනෙනවා. ඒ කියන්නේ පළල් ගතිය මේ පාර යද්දි හොඳට දැනෙනවා. දැන් පොඩ මේ කාපට් පාරකට අපිට දාන්න ලැබුණා. එතකොට මේ පොඩ්ඩක්වත් ගැස්සෙන්නේ නැහැ. ටර්බෝයේ හොඳ පිකප් එකක් තියෙනවා මේ වගේ ඇදලා යන්න පුළුවන් අර සෙකන්ඩ් ජෙනරේෂන් එකටත් වඩා හොඳ ස්ටේබල් ගතියක් තියෙනවා 1999 ඉඳලා 2006 වෙනකන් මේ පිටිපස්සේ තියෙන 3rd ජෙනරේෂන් එක ඇවිල්ලා 4th ජෙනරේෂන් එකත් එක්ක රිප්ලේස් වුණා Montero එක. ඉතින් Montero එක ගැන ඔයගොල්ලෝ ගොඩක් හොඳ අයිඩියා එකක් ගන්න ලැබෙන්නේ නැති. ඔයාලට තේරෙන්නේ නැති මේ වාහනේ ගොඩක් comfort ඒ වගේම හොඳ capable වාහනයක් කියලා ඒ වගේම Mitsubishi කියපුවහම ජපාන් එකක් නිසා reliability එකත් සාමාන්‍යයෙන් වෙන වාහන වලට සාපේක්ෂව හොඳයි. මාත් එක්ක රැඳිලා හිටිය අර ගොඩාක් ස්තුතියි. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා පරිස්සමට ඉන්න ඕන සියලු දෙනාටම තෙරුවන් සරණයි.